සුරාබදු අනපනත හා අන්තරාදායක ඖෂධ පනත දඩමීමා කරගෙන සිදු කරන බොරු නඩු දැමීම කිසිදු බාධාවකින් තොරව කරගෙන යාමට ආණ්ඩුව ඉඩ දී තිබෙන්නේ පොලිස් ත්‍රස්තවාදය තහවුරු කරන්න හිස්වන මහා භාණ්ඩාගාරය පුරවා ගන්න බොරු නඩු ඉදිරියේ අසරණ වන පුද්ගලයින්ට අත දෙන්න ඉදිරිපත් වන අයට වඩා එම පුද්ගලයින් මානසිකව අසරණ කරන්න විශාල පිරිසක් ඉන්නවා හරිස්චන්ද්‍ර ගම්නායක ආරච්චිලාගේ නන්දික මාතලේ පදිංචි අවිවාහක තරුණේ ඔහුගේ කතාවට සවන් දෙන්න මගේ නම නන්දික මම රත්පලාර කම්කරු සේවනට මේ ප්‍රොජෙක්ට් එකක් සඳහා ආවා ඒ රජයහ ලෝක බැංකුව සම්බන්ධ අනුග්‍රහය යටතේ ලංකාවේ සේවා නියුක්ති පිළිබඳ ප්‍රොජෙක්ට් එකකට තමයි ආවේ ඒ ඇවිල්ලා මගේ යාළුවෙක් එක්ක මේ මුහුදු වෙරළට ගියා ඒ කියන්නේ අය හමාර වෙනකන් වගේ අපි එතන හිටියා ඊට පස්සේ අය හමාරට විතර ට්‍රේවිල් එකකින් 6 දෙනෙක් වගේ ඇවිල්ලා අපි කවුද නමනා ඒ වගේ ප්‍රශ්න කරලා ඉවරලා උඹලා කොහෙද නමනා කියලා අහලා ඩෙන්ටි නැති හින්දා වීල් එකේ දාගෙන ගියා දාගෙන ගියේ ගල්කිස්ස පොලිසියට ඊට පස්සේ විනාඩි 10ක් විතර තියාගෙන ඉඳලා පැමිණිල්ලක් ලියලා ඉවරලා ඒ කියන්නේ හැන්දෑව 6:00 සිට ඊළඟ දවසේ 3 දක්වා කූඩුවේ දාගෙන ඉඳලා උසාවියට අරන් ගියා. උසාවියට අරන් ගිහිල්ලා අපි දන්නේ මොනවද උනේ කියලා. අප දීලා අපි එළියට දැම්මා. ඊට පස්සේ 3 වෙනිදා අපහු උසාවි දිනේ කියලා එදාට එන්න කියලා දිනයක් නියම කරා. මාතලේ නුවර ප්‍රදේශවල ඉඳලා ආව මේ තරුණයෝ ගියේ මූද බලන්න. කවදාවත් මූදට නොගිය යාළුවට මූද පෙන්වන්න. ඔවුන් දන්නේ නැහැ ශ්‍රී ලංකාවේ පොලිසියට මුහුදයිනේ ඉන්න තරුණයන්ට ගහලා මරන්න උනත් පුළුවන් කියලා 2012 මාර්තු මාස 30 වෙනිදා කිසිවක් නොදත් මේ තරුණයින්ව ගල්කිස්ස පොලිසියෙන් අල්ලගෙන ගියා මම මාතලේ මගේ යාළුවා නුවර කියන්නේ යාළුවා පළවෙනි පාර තමයි කොළඹ ඇවිල්ලා තියෙන්නේ එයා මුහුදට යන්න ඕනේ කියපු හින්දා තමයි මම එක්කරගෙන ගියේ අපි මේ පැත්ත නොදැනුවත්කම හින්දා තමයි වැඩි මේ 6:00 වෙනකම් වගේ හිටියේ කියන්නේ 6න් පස්සේ හැරි ගැවසන කට්ටිය පොලිසියෙන් අල්ලා යනවා කියලා තමයි ඒ අවට මිනිස්සු කිව්වේ. ඊට පස්සේ අපි ඒ වෙලාවෙ එද්දි තමයි පොලිසියෙන් අල්ලගත්තේ. පොලිසියෙන් කියලා දන්නේ නැහැ. ඒ කියන්නේ කොල්ලෝ 6 දෙනෙක් වගේ ඇවිල්ලා තමයි වට කරලා කොහෙද නමන අහලා ෆෝනුයි ඔක්කොම අරගෙන ට්‍රේවිල් එකේ හිර කරගෙන ගියා යන්න. ට්‍රේවිල් එකේ උඩට ඒ කියන්නේ අර උඩ පොඩි තීරුවට නගින්න කියලා කිව්වා. ඊට පස්සේ අපි නැගගෙන තින්දා කනට දෙකක් ගැහුවා දෙන්නට. ඒකල්ලා ඉතින් අපි කූඩුවට දැම්මා ඊට පස්සේ වෙච්ච දෙයක් මොනවද කියලා හරියට දන්නේ නැහැ එළියට ආවට පස්සේ තමයි දන්නේ ගංජා ළඟ තබා ගැනීමේ වරදට දැම්මා කියලා කූඩුවේ 18 දෙනෙක් වගේ හිටියා 18න් 4ක් විතර වැරදිකාරයෝ හිටියා අනිත් අය නිකන් ඔක්කොමලා එළියේ හිටපු ඒ කියන්නේ වරදක් නැතුව කරගෙන ආපු අය ඔක්කොම ගල්කිස්ස අධිකරණයේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා රුපියල් 3000ක් ද අරගෙන කියා සිටියේ උසාවියවිත් වරද පිළිගන්න කියා. බහුතරයක්ම ඔහුට කිව්වේද වරද පිළිගන්න දඩයක් ගහවි. ඒක ගෙවන්න. එවිට සියලු කරදර ඉවරයි කියා. මෙය යථාර්ථයට සම්පූර්ණයෙන්ම පටහැනි දෙයක්. වැරදි නොකර වැරද්ද පිළිගැනීම උර චක්‍රමාලයක් කරේ දමා ගැනීමක් බව කවුරුත් පැහැදිලි කරන්නේ නැහැ. ආණ්ඩුවේ අවශ්‍යතාවය සපුරාලන්න ක්‍රියා කරන පොලිසිය සමග ගනුදෙනු කරන ප්‍රාදේශීය නීතිඥවරුන්ට මේ ක්‍රමය ඉල්ලම අසරණකම් උපයෝගී කරගෙන තම නරුම ආශාවන්ගෙන් තෘප්තිමත් වන පොලිසියට නීති වෘත්තිකයෝ අද එක් වෙලා අධිකරණ කාර්ය මණ්ඩලවල වැඩි දෙනෙක්ට ඊනියා බුද්ධිමතුන්ට අසරණයෙකු සදාකාලිකව නීති විරෝධී මත්ද්‍රව්‍යකාරයෙකු බවට පත්වීම ප්‍රශ්නයක් නොවේ පළමු වරට වරද පිළිගන්න ඕනෑම පුද්ගලයෙකු නමට නඩු එවන්න තරම් වත්මන් පොලිසියට ආණ්ඩුවේ ආශිර්වාදයද ලැබිලා තියෙනවා මේ ගැන සිතන්න